ශලිනි තාරකා කියන්නේ මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරන ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් අතිශය ප්‍රසිද්ධියටපත් දක්ෂ රංගන ශිල්පිනියක්. මමනේදර මුල් කාලේ මට ආදරෙයි ආදරෙයි අර ඔයාගේ ආකාශද අවකාශද මොකද එකක් අත්පත් කරගන්න මට අයිතියක් නැහැ කියලා මොකද්ද මගුලක් කිව්වේ. දැන් මොකද එකට උනේ? පසුගිය දිනවල සමාජ ජාලා මාධ්‍ය කැළඹූ චරිතයක් බවට ශලිනි පත් උනේ. රජයේ මුදලින් ක්‍රිකට් තරඟයක් නැරඹීම සඳහා ඕස්ට්‍රේලියාව වෙත සංචාරයක් ගියා කියන ආන්දෝලනාත්මක චෝදනාව නිසායි. කොහොම වුණත් ඒ සම්බන්ධයෙන් ශලිනි ගැන මේ මොහොතේ කතා වෙන්නේ නැත්තේ ඇයගේ විවාහය සිදුවීම සම්බන්ධව කාතරේ කුතුහලයක් දනවන පුවත් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ නිර්මාණය වූ නිසායි. ඇයගේ මේ විවාහය සම්බන්ධයෙන් මේ විවාහය සිද්ධ වෙන තෙක්ම විවාහය සිද්ධ වෙන්නේ කා සමගද යන්න පිළිබඳ ඇය පැහැදිලි ප්‍රකාශයක් සිද්ධ කරලා තිබෙන්නේ නැහැ. නමුත් දැන් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ වාර්තා වෙන විදිහට ශලිනිගේ අතගත්ත මනාලයා කෝටිපති ව්‍යාපාරිකයෙක් බවයි ලැබෙන ආරංචි මාර්ගවලින් සඳහන් කරන්නේ. ඇත්තටම ශලිනි තාරකා කියන්නේ ගොඩක් නිහතමානී, විවෘත, ආදරණීය වගේම බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයි මුලින්ම ශේෂ්ත්‍රයට පැමිණෙන්නේ සිරස කුමරිය ලෙස කිරුළු පැලඳුවාට පස්සේ? ඉන් අනතුරුව ඇය රංගන ශ්‍රේෂ්ඨරයට අවතීර්ණ වෙනවා. ඒ අනුව බොහෝ නිර්මාණවලට දායකත්වය ලබා දීලා අති සාර්ථක රංගන ශිල්පිනියක් වෙන්න ඇයට අවස්ථාව ලැබෙනවා. 2019 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය වගේම ජනප්‍රියම නිළියට හිමි සම්මානය හිමි කරගන්න ශලිනි තාරකාට හැකියාව ලැබෙනවා. එකම සම්මාන උළෙලකදී වසරේ ජනප්‍රියම රංගවේදිනිය සහ වසරේ විශිෂ්ටතම රංගවේදිනිය යන සම්මාන මේ වන විට ඇය ඇයගේ රංගන ජීවිතය ආරම්භ කරලා වසර 13ක්. ශලිනිගේ පවුල රංගන ශේෂ්ත්‍රයට සම්බන්ධ පවුලක්. ඇයගේ මම රංගන ශිල්පිනියක්. ශේෂ්ත්‍රයේ හිටපු දක්ෂ ඒ වගේම අහිංසකම රංගන ශිල්පිනියක් විදියට තමයි ඇයව හඳුන්වන්න පුළුවන්. නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් විදියට ශලිනි තදින්ම විශ්වාස කරන දෙයක් තමයි තමගේ ජීවිතේට කොතෙකුත් බාධක කරදර පැමිණියත් වසන්ත කාලයක් ජීවිතේ කවදාම හරි දිනයක පැමිණෙනවා කියන එක. ඒ වගේම ඒ විශ්වාසය ආශ්චර්යයක් කරමින් පසුගිය දිනක ඇය ඇයගේ විවාහ ජීවිතයට එළඹෙනවා. විවාහයේ සිදු වූ දිනේ වගේම ඊට පෙර දින ශලිනි තාරකාට විශේෂිත වූ නොමැකෙන දිනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ශලිනි තාරකාගේ මිතුරු මිතුරියන් එක් වෙලා ශලිනි වෙනුවෙන් සංවිධානය කරලා තිබුණු බ්‍රයිට් ටු බී පාටිය. ඉතින් මොනතරම් බාධක ආවත් ජීවිතයේ ඉදිරිටම ගිය ශලිනිට ඒ වගේම ඇයගේ නව විවාහ ජීවිතයට අපි සියලුම දෙනා සුභ ප්‍රාර්ථනා එක් කරමු. ඒ වගේම ඔයා තවමත් සිංහ ශ්‍රී අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලන ගමන්. ඉතින් නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු යමු. සිංහ ශ්‍රී අපි ගිහින් එන්නම්. සුභ දවසක්.